ආණ්ඩුවට අරුබුදයක් තියෙන වගේම තමයි ආණ්ඩුව දන්නේ නැහැ මෙරටේ දුක් විඳින ජනතාවටත් අරුබුදයක් තියෙනවා කියලා. මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ මේගමුව පිටිපන ප්‍රදේශයේ ජනතාව විසින්. වැඩි කළ විදුලි බිල පහත දමන ලෙස පිරිස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. අද දුප්පත් ජනතාවගේ උපයන මුදල් ටික මේ ආණ්ඩුව ගසාගෙන කනවා. වතුර බිලයි, ලයිට් බිලයි කියවල කොට ආ ඛණ්ඩ දෙයක් මේ සපුරා ගන්න විදියක් නැ, සල්ලි නැ. ඉහළදම විදුලිය ගස්තුවට එරෙහිව සමග ජන බලවේගය කොරුණෑගලදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. රටේ ජනතාවගේ ආදායම සතියකින්වත් වැඩි වෙලා නැහැ. සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යමක මිල වැඩි වෙලා තියෙනවා. ඒ අතරතුර විදුලි බිලත් වැඩි වුණාම ඒ වගේම ඉදිරියේදී ජල බිල වැඩි වෙන්න නියමිතයි. ඒ වගේම ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ රටේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ? ඒකින්ද අපි කියනවා රනිල් රාජපක්ෂ හවුල් ආණ්ඩුවට මේක කරන්න බැරි නම් වහාම දීලා යන්න. අම්බලන්ගොඩ අලුත්තල මස්සන්තේරියේද සමගි ජන බලවේගය විරෝධතාවක් සංවිධානය කර තිබුණේ විදුලි ගස්තු ඉහළ නැංවීමට එරෙහිවයි. විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ජාතික ජනබල වේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ අම්පාර නගරයේදී. ආණ්ඩුවට අරුබුදයක් තියෙන වගේම තමයි ආණ්ඩුව දන්නේ නැහැ මෙරටේ දුක් විඳින ජනතාවටත් අරුබුදයක් තියෙනවා කියලා. අද රජයේ සේවකයාට තමන්ගේ පඩියෙන් ලයිට් බිල, ටෙලිෆෝන් බිල, වතුර ගාස්තුව ගෙව්වට පස්සේ කන්න දෙයක් කන්න විදියක් නැහැ. දරුවෙක් ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. පෞද්ගලික අංශේ, රාජ්‍ය අංශේ ආදායම් ලබන හැමෝගෙම තත්ත්වය ඒකයි. ඒක ආණ්ඩුවට තේරෙන්නේ නැත්තේ ආණ්ඩුව ඇමතිවරුන්ගේ ලයිට් බිල ගෙවන්නේ ජනතාව නිසා. හොරණ නගරයේදීද ජාතික ජනබලවේගය විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ජාතික ගොවිජන සම්මේලනයේද අද මාධ්‍ය හමුවක් ඇදවමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ජල බිල් වැඩි කරනවා, විදුලි බිල් වැඩි කරනවා, ඉන්ධන ගාස්තු වැඩි කරනවා. වැටුපෙන් මේ බිල් ටික ගෙවලා වුණාට පස්සේ ඔහුට සත පහක්වත් ඉතුරු වෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ජනතාව මේ ජීවත් වීමට නොහැකි වීමේ අරමුදිය පාලකින්ට කියනවා. ඒ කියනකොට මොකද්ද ආණ්ඩුව කරන්නේ? ජනතාව මර්ධනය කරනවා. ජනතාවගේ ප්‍රශ්න මාධ්‍යවලින් ඉදිරිපත් කරනකොට මේ මාධ්‍ය මර්ධනය කරන්න සැලසුම් කරනවා. ඊට පස්සේ දැන් සමාජ මාධ්‍ය රට ගහලා තියෙනවා. උඹලාට තවත් මේ විදිහට පිස්සු කෙලින්න පුළුවන්කම තියෙන තව බොහොම කෙටි කාලයයි. ඒ කාලය තවත් කෙටි කර ගන්න වද එහෙම නැතිනම් මේ ප්‍රශ්න වලට කම් දීලා වහාම මේ මර්ධන ක්‍රියාවලිය හකුල ගන්නවද කියන කාරණා දෙකෙන් එකක් ආණ්ඩුව තෝරගන්න ඕනේ කියලා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි මේ විලාය ප්‍රකාශ කරනවා.